ඔබ පියෙක්. තේරෙනවා? ඒක මුලපයි වෙන්නේ මම ස්වාමියාගේ පියවරු විශාල වීමත් සිදු වෙන්නේ. ඒක වෙන්නේ, ඒක වගකීමෙන් කියන. වගකීමෙන් කියන. අනේ අයියේ කියලා සමරනවා එහෙම. එක්ක සමරනවා මේ අපි මේ මම ප්‍රෙග්නන්ට් කියලා ඉතින් ඕ වාව් කියලා මේ වගේලා පිරිමියත් මේ වෙලා එතන එහෙම එකක් තියෙනවා. තව විදිහකට සමරන්න පුළුවන්. අනේ අයියේ මොකද අපි කරන්නේ? පැති දෙකම තියෙන. පියවරු විශාල වීම ඇයි? කිරි දෙන්න බෑ. ළමයට ඌමන අතරමිට කිරි හෙපේ නේද? මේ ජූඩි මේ ජමනාරන් දෙකක් වගේ එකකින් මොනව වොන්නේ? මොනව වොන්නේ? පැන පැන යන ඒවා ඇවිදීමින සංවරින් අර මෙන්න මෙහෙම මේ වගේ ඔහොම යන්නේ. එහෙම යන්නේ ඈ. මල් කෙල්ලෙක් මං කිය. දෙරුම් ගන්න එක. ඇයි දෙවෙනි එකේ මොකද යන්නද? ඔලිම්පික්වත්. තුනේම ප්‍රවේශම් වෙන්න ඕනේ. රයිට්. අපි ඒ ටික බලමු. දැන් මට කියන්න අම්මෙක් ප්‍රවේශම් වෙන්න ඕන මොන ත්‍රෛමාසිකයේද? හයියෙන් කියන්න. තුනේම. ඇයි දෙවෙනි එකේ මොකද යන්නද? ඔලිම්පික්වත්. තුනේම ප්‍රවේශම් වෙන්න ඕනේ. හැබැයි වැඩිපුර ප්‍රවේශම් ගන්න ඕන මොකේද? පළවෙනි එකේ හේතුවක් කියන්නේ ළමයා අධිරෝපණය වුණා විතරයි. ගුරු හෑන්ඩ් බිල් ගහන්න ඇරඹුණා පමණි. අධිරෝපණය වුණා පමණයි නේද? අන්න. ඒතර අතිශය ප්‍රථම වතාවට මෙහෙම හයි වුණාම හයි වුණාම ගැලවෙන්නේ අවදානමක් නැද්ද? ආ ඒ හින්දා ඒ කාලෙට මේ දුව දුව යන ඒවා පැන පැන යන ඒවා ඇවිදීමින සංවරින් අර මෙන්න මෙහෙම මේ වගේ ඔහොම යන්නේ. එහෙම යන්නේ ඈ. මල් කෙල්ලෙක් මං කිය. දෙරුම් ගන්න එක. පළමු ත්‍රෛමාසිකයේදී අධිරෝපිත කලලයේ මගින් හෝමෝන ශ්‍රාවය කරන අතර අන්න දැක්කද? අධිරෝපිත කලලයේ මගින් හෝමෝන ශ්‍රාවය කරනවා. පළමු ත්‍රෛමාසිකයේ ශ්‍රාවය කරන එකක් කියන්නේ HCG. දෙවෙනි ත්‍රෛමාසිකයේ ඉඳන් ශ්‍රාවය කරන එකක් කියන්නේ ප්‍රොජෙස්ටරෝන්. ඒවා මගින් මවගේ ප්‍රජනක පද්ධතිය යාමනය කරන අතර කලලයේ පැවතීම පෙන්눔 කරයි. කලලයේ මගින් ශ්‍රාවය කරන HCG හෝමෝනයේ මගින් ඩිම්බකෝෂයේ පීත දේහයේ පවත්වාගෙන යන අතර ඉන් ප්‍රොජෙස්ටරෝන් හා ඊස්ට්‍රජන් ශ්‍රාවය කරයි. මේ HCG වලින් යම් ප්‍රමාණයක් මාතෘ රුධිරයෙන් මුත්‍රවලට මිශ්‍ර වෙනවා. ඒ නිසා ගර්භණී මවකගේ රුධිර හෝ මුත්‍ර පරීක්ෂාවෙන් HCG ඇති බව පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි ගර්භණීභාවයේ ටෙස්ට් එක. අම්මෙක් ප්‍රෙග්නන්ට්ද කියලා බලන ටෙස්ට් එක තමයි HCG බලන එක. කොහොමද බලන්නේ? රුධිරේ හරි මුත්‍රා හරි අරගෙන සිම්පල් H තියනද බලනවාද? ඒකට ටෙස්ට් තියෙනවා. ඒකට ටෙස්ට් තියෙනවා. ඒ ටෙස්ට් වලින් තමයි බලන්නේ ප්‍රෙග්නන්සි ඩයග්නොසිස් කියලා. කියන්නේ ඔය ටෙස්ට් එකක් දැන් ගෙදරදී යොක කරගන්න පුළුවන්. මුත්‍රාවල ගිල්ලන ඩිප් ටෙස්ට් කියලා එකක් තියෙනවා. මේ අර කූරක් වගේ එකක් ගිල්ලන්න තියෙනවා. ඒකේ කලර් චේන්ජ් එකක් වෙනවා. ඒ වුණාම පොසිටිව්. ඉතින් හරි, ඒක සමරන විදි දෙකක් තියෙනවා. ඒක වෙනම දෙයක්. අනේ අයියේ කියලා සමරනවා එහෙම. එක්ක සමරනවා මේ අපි මේ මම ප්‍රෙග්නන්ට් කියලා ඉතින් ඕ වාව් කියලා මේ වගේලා පිරිමියත් මේ වෙලා එතන එහෙම එකක් තියෙනවා. තව විදිහකට සමරන්න පුළුවන්. අනේ අයියේ මොකද අපි කරන්නේ? පැති දෙකම තියෙනවා. එය ගර්භණීභාවයේ කලින්ම හඳුනා ගැනීමට හැකි පරීක්ෂාවකි. කලින්ම හඳුනා ගැනීමට කියන්නේ ඉතින් පස්සේ හඳුනා ගන්න පුළුවන් නේ දැක්කහම. දැන් බඩ ලොකු වෙනකොට ඉතින් අය මොකද වෙන විසර ගෙඩියක්ේ බඩ ලොකු වෙනකොට ඒකෙන් අඳුනගත්තේ. ඒක මේ ප්‍රොජෙස්ටරෝන් අධික සාන්ද්‍රණයක් පැවතීමෙන් මව තුළ ශීඝ්‍ර වෙනස්කම් ඇති කරයි. ආ දැන් මට කියන්න බලන්න මේ අම්මගේ ඇඟේ මේ කාලේ මොන හෝමෝනේ වැඩිද? ප්‍රොජෙස්ටරෝන් වැඩි. එතකොට අර ඊස්ට්‍රජන් වලින් නේද මං කියවර අර ඒ හැඟීම් ටිකක් අඩුයි.
අම්මෙක් ඉතින් ඒ කාලේට බොහොම තැම්පත්. හරි නිකන් ඔය චූටි චූටි දේවල් නෑ ඉතින් දැන් ගෑන් ළමෙන්ගෙන ඉතින් බෝ අර මොනද මේ බෝල ඊළඟට බෝ කිව්වත් මම ඉල්ලස් කරගන්නවා. අර අර ඈ හાર્ට් ඔය වයි මම චූටි චූටි සුබුටුල්ලන් වැඩ ඒවා ගෑන් ළමෙන්ගෙන ඉතින් ඒ කාලේට අම්මලා ඒව නෙමෙයි කරන්නේ. ඒ කාලේට කරන්නේ ළමයා වෙනුවෙන් කොට්ටුර මහනවා. ඒ වගේ ඒවා තමයි ඒ කාලේට යන්නේ. දරුවත් ගැන තමයි ලොකුම ફોકસ එක තියෙන්නේ. ප්‍රොජෙස්ටරෝන් වැඩි. දැන් පිරිමි ළමයෙක් ඉපදෙනකොට ගෑනු ළමයෙක් ඉපදෙනකොට මේක වෙනස්. ගෑනු ළමයෙක් ඉපදෙනකොට ගෑනු ළමයා වීම පිණිස මොන හෝමෝන ඕනද? ඊස්ට්‍රජන් නෙපෙයි. ඉතින් අන්න ඒ වගේ හෝමෝන වෙනස්කම් වෙන ඉඳ තමයි අර කතාවක් තියෙන්නේ. ගෑනු ළමයෙක් ඉපදෙනකොට නම් අම්මලා ලස්සන වෙනවා. පිරිමි ළමයෙක් ඉපදෙනකොට අම්මලා ඔවා කියන්නත් එපා අම්මලාට. හරිද? එහෙම ඉතින් ඒක විද්‍යාත්මක පැතිකඩක් නම් එහෙම ලොකුවට එහෙම කියන්න බෑ ඉතින් ඇත්ත කතාව. එහෙම කියන්න බෑ. ලස්සන කෙනා කොහොමද ලස්සනයි? මේ ළමේ කම්බෙන්දින් නම් මේ කොහොමද ලස්සනයි ඉතින්? ඩිම්බ මෝචනය හා ආර්තව යන ක්‍රියා දෙකම නවතින අතර දැන් ආර්තව චක්‍රය මොකද වෙන්නේ? නැවතිලා තියෙන්නේ. නවතින අතර කලලබන්දේ මාත්‍රු කොටස වැඩිමද? කලලබන්දේ මාත්‍රු කොටස කියන්නේ endometrium. දැන් ටික ටික අම්මගේ මොන කොටසද වැඩින්නේ? endometrium උතර විශාල වෙනවා. ඒතරම් ඇත්තම ගර්භාෂය ලොකු වෙනවා. වැඩිවීමද පියයුරු හා ගර්භාෂයේ විශාල වීමද සිදුවේ. ගර්භාෂයේ විශාල වීම නම් ගැටලුවක් නෑ. පියයුරු විශාල වීම ඇයි? කිරි දෙන්නේ බෑ. ළමයට උමන අතරමිට කිරි හෙපෙයි. නේද? ඔහෝ මේ චූටි මේ ජමනාරන් දෙකක් වගේ එකකින් මොනව වොන්නද? ඒ හින්දා පිරිරු ලොකු වෙන්නේ. ඊළඟ භ්‍රූණයේ ආසාදන වලින් බලක් වාලන මේක වැදගත්. ඔන්න ඔය කියන ඩොට් එකට තරුවක් දා ගන්න. දැන් ඒකෙම තව පැත්තක් තියෙනවා. ගර්භණී කාලේදී දැන් ඔහොම පියවර විශාල වෙන දරුවෝ බිහි වෙනවා. දරුවා බිහි වුණාට පස්සේ මේව කුඩා වෙනවද? ඊට පස්සේ තමයි වැහැරීම ආරම්භෙන්නේ. ඊට පස්සේ තමයි අම්මලගේ ඒක තමයි අම්මල කියන්නේ. අම්මලගේ තරුණ කාලයේ දිය කරලා තමයි වල වෙනුවෙන් ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ. අර පිරිපුන් බව මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඊට පස්සේ වැහැරීම. ගෑනු ළමෙක් විදියට පිරිපුන්ව ඉන්නේ කාලයක් විතරයි. ඉන්පස්සේ ඇය මමක්. ඔබ පියෙක්. තේරෙනවද? ඒක මුලපයි වෙන්නේ මම ස්වාමියාගේ පියවර විශාල වීමත් සිදු වෙන්නේ. ඒක වෙන්නේ ඒක වගකීමෙන් කියන්නේ. හරි. Right. එහෙනම් මේ පැත්ත බලන්න.